අපි අඳුරෙන් එලියට එන්න මේ රටේ සාමාන්‍ය මිනිස්සු අද මේ ඉටිපන්දම් පත්තු කරගෙන ඒක සංකේතයක් හැටියට ඉස්සරහට අරගෙන යනවා. මේ ආණ්ඩුවේ තියෙන එහෙමත් නැත්නම් නීති විරෝධී ආණ්ඩුව කරන මර්ධනය වගේ තමයි අද මෙතන තියෙන හුළඟ. ඒ හුළඟ අපේ ඉටිපන්දම නිවන්න උත්සාහ කරනවා. නමුත් අපි ආයෙත් මේ ඉටිපන්දම පත්තු කර ගන්නවා. අපේ මිනිස්සුන්ව මර්ධනය කරලා, අපේ මිනිස්සුන්ව පාගලා, අපේ මිනිස්සුන්ගේ නිදහස උදුරගෙන මේ යන ගමන අගාධයට ගෙනියන්න හදන්නේ අපේ රට. මම දැක්කා මහින්ද රාජපක්ෂ හොර අගමැතිතුමා කියලා තියෙනවා 19 වෙනි ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියලා. 19 වෙනි ව්‍යවස්ථාවෙන් අපිට අද වැඩක් නැහැ. අපි වැඩ කරන්නේ 78 ව්‍යවස්ථාවට අනුකූලව කියලා. මහින්ද රාජපක්ෂ හොර අගමැතිතුමාට අපි කියන්න කැමති, ඔහෙට ඕන නැති වුණාට 19 වෙනි ව්‍යවස්ථාව, ඔහෙට පේන්නේ නැති වුණාට 19 වෙනි ව්‍යවස්ථාව, මේ රටේ බහුතරයන් මිනිස්සුන්ගේ ඕනකමට තමයි 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාවේ. මං විශ්වාස කරනවා මේ රටේ අධිකරණයක් තියෙනවා. ස්වාධීන අධිකරණය මගින් අපේ මේ ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, නීති විරෝධී, මේ සදාචාර විරෝධී වැඩපිළිවෙලට තිතක් තියලා ඒ අඳුරෙන් අපිට එළියට ගෙනල්ලා ඊට පස්සේ නීත්‍යානුකූලකට ඡන්දකට යන්න. අපි ඕන වෙලාවක ලෑස්ති නීත්‍යානුකූල ඡන්දකට යන්න. මේ වැරදි වැඩේ නවත්තලා අපිට නැවතත් පාර්ලිමේන්තුවේ ඒ අවස්ථාව ලබා දෙන්න. අපි 113 නෙමෙයි, දැන් වෙනකොට 125ක් විතර පෙන්නලා නැවතත් අපේ නීත්‍යානුකූල රජය ඇවිල්ලා අපි ඊළඟ දවසේ 3-2 ඡන්ද දෙන්න නීත්‍යානුකූල ඡන්දකට යන්න. මොකද මෙහෙම ගියොතින් එහෙම නීතිය සම්පූර්ණයෙන්ම පාගල දානවා. මේ මිනිස්සු මෙතනට ඇවිල්ලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. අපේ අවුරුදු 70ක් තිස්සේ අපේ ආණ්ඩුව වෙනස් වුණා. ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයා වුණත් මේ වගේ බලු වැඩක් කරේ නැහැ. එයාගේ 18 වෙනි ව්‍යවස්ථාව කරනකොට එයා මිනිස්සුන්ව සල්ලි දීලා අරගෙන ඒ කට්ටියට කියලා ඡන්ද දම්මව ගත්තා. නමුත් මේ වගේ දුෂ්ට අශිෂ්ටාචාර වැඩක් කවුරුත් කරේ නැහැ.